කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. ජාතික පුනරුදයට බලශක්තිය යන්න තේමා කරගනිමින් ජාතික ජනබලවේගය සංවිධානය කර තිබූ සමුළුවක් ඊයේ පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මීටර් ඉංජිනේරුවන් වෘත්තිකයින් විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙදවස්වල තියෙන දේශපාලනය ගත්තොත් කෙම්බන්ගේ දේශපාලනය. මේ දේශපාලන අතර කරන්න ඕනේ දියුණුවේ අලුත් පියවරකට යන්න කලින් අපේ රටේ දේශපාලනය අලුත් දියුණු මානයන් අවශ්‍යයි. අපි හිතනවා අන්නේ දේශපාලනය අලුත් දියුණු මානය අරගෙන ඉන්නේ ජාතික ජනබලවේගය. අපේ රටේ තනි ඒකකයක් හැටියට විශාලතම ගනුදෙනුව සිද්ධ වෙන්නේ බලශක්ති ශේෂ්ත්‍රයේ. දැවැන්තම මූල්‍ය ගලාගෙන යාමක් ගනුදෙනුවක් මේ ශේෂ්ත්‍රය තුළ සිද්ධ වෙනවා. අන්න එහි තිබෙන විශාලත්වය තමයි මේ අඳුරට පත් කරන්න ප්‍රධාන හේතුව. විදුලි ශේෂ්ත්‍රයේ වර්ධනය පිළිබඳ ප්ලෑන් එක සැලස්ම ඕගොල්ලෝ ගැතිති. ඒක විද්වතුන් වෘත්තීය විදිහින් ඇතිත ඕගොල්ලන්ගේ වැඩක්. හැබැයි දේශපාලකයන් හිටිට අපේ වැඩක් තමයි බලශක්ති ශේෂ්ත්‍රයේ පුරා පැතිරී තිබෙන කළු කතාව අපි අයින් කරලා දෙන්න, සුද්ධ කරලා දෙන්න. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education ආලෝකයේ තරමටම ප්‍රභාවමත් ශේෂ්ත්‍රයක් බවට අපි මේ බලශක්ති ශේෂ්ත්‍රය පත් කරලා දෙන්න. අයුක්ති සහගත ව්‍යාපෘති වලට නම් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? අපි තව උදට සූරි ජාතියක් නෙවෙයි. අපේ සූරිත්වය අපිට අහිමි වෙලා තිබෙනවා. තීන්දු තීරණ ගැනීමේ බලය අද ලංකාවේ රජයට නැහැ. ආර්ථික වශයෙන් බංකොලොත් වුණාම, බෙහෙත් ටික ගේන සල්ලි නැතුණාම කොහෙද සූරි භාවයක් කතා කරන්නේ? හැබැයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව යලි ක්‍රමානුකූලව අපිට අප රට ගැන හිතලා, අපේ ජාතික උමනාවන් ගැන හිතපු සූරි භාවය අත්පත් කරගන්නවා ක්‍රමානුකූල ඉදිරියේදී. අපිට කිසිදු ආයෝජකකින් ඇල් වතුර වීදුරුවක්වත් එපා. අපි බලන්නේ මේක රට හිතකරද අහිතකරද හොඳද නරකද කියන ප්‍රශ්නේ විතරයි. අපේ රට මේ බලශක්ති ශේෂ්ත්‍රයේ අර්බුදයට විසඳුම ලබා ගැනීම සඳහා අලුත් දිශාවකට අපිට පරිවර්තන කළ හැකි කියන දැඩි විශ්වාසයක් අපිට තියෙනවා. ආරම්භයේදීම හැම තැනම ඇගිලි ගහන්න යන්නේ දොඩංගුඩ බදාගත්තු වගේ. රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබත් දෙපාර්තමේන්තුව, ආගම නිගමනනික, විදුලි බල මණ්ඩලය, පෙට්‍රෝලියම්, වරාය, ප්‍රවාහන. මෙන්න මේ ශේෂ්ත්‍රය තමයි අපේ ප්‍රමුඛම ශේෂ්ත්‍රය. ඉතා කෙටි කාලයක් ඇතුළත අපි මේ ශේෂ්ත්‍රය පරිවර්තන අත්පත් කර ගැනීම තමයි අපේ අපේක්ෂාව. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.